ආයුබෝවන් සුබ උදෑසනක් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අපේ ශ්‍රමික නායකයෝ හෙලිකොප්ටර් BMW වලින් ඇවිල්ලා පෙට්‍රල් අඩු කරලා වතුපඩි වැඩි කරලා කාලේ බෝතලේ බත් පැකට් එකයි දීලා යන අපූර්ව ගැන අද ටෙලිවැකියෙන් අපේ නිල සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවයි ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගිය මාසයේ මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5ක් දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා පසුගිය වසර අවසානයට සාපේක්ෂව එය කැපී පෙනෙන වර්ධනයක් බව මහ බැංකුව සඳහන් කරනවා තවමත් ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවන්නේ නැති රටක් නිසා මේ සංචිත ප්‍රමාණය ආර්ථික වර්ධනයක් ලෙස දැක්වීම වැරදි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙන්නේ මේ අතර පරාටේ නීතිය දෙසැම්බර් 15 වනදා දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා පසුගිය මාර්තු මාසයේදී මෙරට දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5ක් දක්වා වැඩි වී ඇති බව මහා බැංකුව පවසනවා. මහා බැංකුව නිවේදනය කරන්නේ එය 2023 වසර අවසානයේදී වූ ඇමරිකන් ඩොලර් බිලියන 4.4ට සාපේක්ෂව කැපී පෙනෙන වැඩිවීමක් බවයි. මෙම නිල සංචිත සඳහා චීන මහා බැංකුවෙන් ලද විදේශ විනිමය හෝමාරු පහසුකම්ද ඇතුළත් බව සඳහන් කරන මහා බැංකුව මූලිකවම සංචාරක ඉපැයීම්ද ඇතුළුව 2024 වසරේ මාර්තු මාසයේදී සේවා අංශය වෙත विदेश सेवा नियुक्ति प्रेषण मट्टमकवाई महाबैंको पवसाने अपमे पिलिबद महाचार्य वसंत अतुकोरल विमसी मक्कला ඩොලර් බිලියන 3.55ක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. පසුගිය වසර තුල කොච්චර ප්‍රමාණයක සංචිත වැඩි වෙලා තියෙනවද කියලා බැලුවොත් අපිට පැහැදිලි වෙනවා ඩොලර් බිලියන 2.26ක වගේ ප්‍රමාණයක වැඩිවීමක් පෙන්නුම් කරන ලබනවා. මේ වැඩිවීම තුල රටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩිවීම යම් ආකාරයකට පිළිබිඹු වෙනවා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය 104ක වගේ මට්ටමක තියෙනවා. ඒ වගේම විදේශ ප්‍රේෂණවල වැඩිවීම 9ක වගේ ප්‍රමාණයක තියෙනවා. ඉතින් මේ ආකාරයට රට තුලට මූර්ත නිෂ්පාදනයක් තුලින් නෙවෙයි විදේශ විනිමය ගලා එීමක් පිළිබිඹු කරන්නේ. ඒත් සමග රටට ගලා එන අර විදේශ විනිමය ප්‍රමාණය වැඩිවීම තුල මධ්‍ය බැංකුව සතු සංචිත ප්‍රමාණයත් යම් ආකාරයකට වැඩිවීමක් පෙන්නුම් කරනු ලබනවා. මේ වෙනකොට විදේශීය ණය වලින් යම් යම් ණය ප්‍රමාණයන් ගෙවීම පැහැර හැරලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුල තමයි මධ්‍ය බැංකුව සතු සංචිත ප්‍රමාණය වැඩිවීමක් සිදුවනු ලබන්නේ. ඉතින් ඒ නිසා මේක විශාල වශයෙන් ආර්ථිකයේ ප්‍රගමණයක ලක්ෂණයක් විදිහට හඳුනා ගැනීම වැරදි. මේ අතර පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසි වලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබා දෙන ලෙසටද නිර්දේශ කර ඇති බවයි. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා අමාත්‍ය ශිහාන් සේමසිංහ ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. සමුළුව අද සිට ලබන 5වනදා දක්වා ජෝර්ජියාවේ බ්ලිසි අගනුවරදී පැවැත්වීමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහාය ලබාගෙන තිබෙනවා. සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් මෙවර සමුළුව සෙසු සමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇතිකර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 497 වැනි ටෙලිවැකිය. ඊයේ ටෙලිවැකියක් ලියන්න හිතාන හිටියේ. නමුත් මේ කම්කරුවන් පාරේනේ නේද? කොළඹ ඇවිල්ලානේ. කම්කරුවන් කිව්වට සමාවෙන්න හොඳේ. කම්කරුවන් කිව්වම නිකම් බැරහෙලි ඇඳගත් දාඩිය දූවිලි වලින් පිරුණු නේද? මේ
අතේ විතරක් නෙමෙයි කකුල්වලත් කරගැට ඇති අයව තමයි අපිට මතක් වෙන්නේ නේද? ඒ වගේමයි කම්කරු නායකින්වත් පේන්නේ මහා දුක්ඛිත මුහුණු වලින් යුත් සටන් පාට කියමින් කෑ මොරදෙන පිරිසක් ලෙස නේද? හැබැයි ඉතින් දැන් අපේ රටේ එහෙම නෑනේ නේද? දැන් ඊයේ තිබුණේ 138 වෙනි ජාත්‍යන්තර කම්කරු දිනය. ඒ කම්කරු දිනය අපේ රටේ දිනම් සැමරුවේ ලෝක නායකින් සෙට් එකකේ ප්‍රධානත්වයෙන් නේද? මේ ලෝකනායකින් කිව්වේ හෙන කපටි ලෝකයින් කියන අර්ථයෙන් එහෙම නෙවෙයි. හොඳේ ජාත්‍යන්තර නායකින්. ලෝකෙම දන්න කම්කරු නායකින්. ඒ අය වැඩියෙන්ම මේ ලෝකය අඳුනන්නේ කම්කරු පක්ෂ නායකින් ලෙස. ඒ කියන්නේ ඔය ඊයේ වගේ දවසක ඔය කම්කරුවන්ට මේ මග පෙන්වන්නේ දේශපාලන පක්ෂ නායකින් නේද? ඊයේ දැක්කනේ නේද? ඒ උන්දලා තමයි. මේ තාක් මැයි රැලිවලදී වේදිකාවට නැග්ගෙම ඒ උන්දලා. හොඳේ ඔව් සැබෑම නායකින් නේද? ලෝකෙ කොහේවත් ඒ වගේ දියුණු වැඩ කරන කම්කරු නායකින් නැතුව ඇති. හරිද? උන්දලා කම්කරු පෙළපාලිවලට රැලිවලට වේදිකා ළඟට එන්නේ මේ හෙලිකොප්ටරෙන් ඈ නැත්තම් ලෑන්ඩ් ක්‍රූෂරකින් BMW එකකින් නේද? වෙඩි වදින්නේ නැති වාහනවලින් දොරවල් අරින්න දොරවල් වහන්න කුඩ අල්ලන්න දැසි දැස්සන් එමටයි නේද? ඈ ලෝකේ අවුව වැස්ස හුරු නැති අවුව වැස්ස හුරු නැති කම්කරු නායකින් ඉන්නවා නම් කම්කරු පක්ෂ නායකින් හොඳේ එහෙම ඉන්නවා නම් ඒ ඉන්නේ මේ සුන්දර දිවයිනේම තමයි. හොඳේ අර සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව් කියපු අර පරණ සටන් පාටව දැන් කියලා වැඩක් නෑ. හොඳේ අන්තිම සටනට සැරසියව් නේද? ඒවා එදානේ කිව්වේ. දැන් ඉතින් කියන්න තියෙන්නේ 48 දී හඳ අල්ලන්ට සූදානම් වව්. ඒ වගේ සටන් පාට නේද? අපි දියුණු ජාතියක්. අපි ලෝකෙටම බය නැති ජාතියක් නේද? ඔව්. අපි ලෝකෙටම බය නැති ජාතියක්. අන් ඒ වගේ සටන් පාට තමයි දැන් ඇහෙන්නේ. මොකද මේ අද කම්කරුව කියන නම පවා වෙනස් කරන්න යෝජනා කරලා ඉවරයි. දැන් කම්කරුව කියලා ජාතියක් නැහැලු. හොඳේ ඉන්නේ ශ්‍රමිකයින්. හොඳේ ශ්‍රමිකයින්. ඒ විතරක් යයි. මනුෂ්‍ය නානායක කර කම්කරු ඇමති වැරදුනා. ශ්‍රමික ඇමති නේද? එහෙම නෙන්නෝනේ. ඔව් ශ්‍රමික ඇමති. ඒ ශ්‍රමික නායකයාට අනුව දැන් කම්කරුවන්න මේ ස්මාර්ට් වැඩේ කරන්නලු යන්නේ. ස්මාර්ට් කම්කරුවව කම්කරුව වෙන්න බෑනේ. ශ්‍රමිකයව ස්මාර්ට් වැඩේ කරන්නලු යන්නේ. හරිද? ඉතින් අර එතකොට මතක් වුණේම මේ මීට කාලෙකට ඉස්සෙල්ල හදපු මොඩ් ගොවියන්ව. හරිද? මතකද එක කාලෙක මේ ගොවියව මොඩ් කළා නේද? ඔය නිකන් අනුරාධපුර පොළොන්නරුව මඩකලපුව අම්පාර වගේ පැතිවල යනකොට පොඩ්ඩක් මේ නතර වෙලා මේ ඒ පාර දෙපැත්තේ ඉන්න ගොවියොත් එක්ක කතා කරන්නටකෝ. හෙන පොෂ් ගොවියෝ ඉන්නේ. හොඳේ. ඔව්. ඔබට මතකද එදා මේ වික්‍රමසිංහ හදපු මොඩ් ගොවියන්ව? ඒගොල්ලන් දැන් ඉන්නවා පාර දෙපැත්තේ ඩීසල් ඩෙනිමක් ගහලා. ඩීසල් කියන්නේ මේ වයින් ගහන ඩීසල් නෙමෙයි. යා ඩීසල් කියන්නේ ලෝකේ තියෙන ගණන්ම ඩෙනිම් වර්ගයක්. හොඳේ. ඩීසල් ඩෙනිමක් ගහලා ලෝකේ තියෙන ගණන්ම බූට්ස් වර්ගයක නමක් තමයි මේ ජැක් ආම්ස්ට්‍රෝන් කොස්මික් එක. හරිද? එහෙම දෙකක් දාලා. එතකොට මේ නිකන් චුයින්ගම් හපලා හරියන්නේත් නෑනේ. මැස්ටිකා කියලා ගණම්ම චුයින්ගම් ජාතියක් තිනවා. ඒකත් හපහප නේද? අත කන පුරුල රත්තරන් දාගත්තු එහෙම මොඩ් ගොවියෝ දැකලා නැද්ද? ඉන්නවා. ඔය අනකොට බලන්න. හරිද? ඔය අපිට පෝර නෑ, අපිට වතුර නෑ, බීජ නෑ, වීවලට මිලක් නෑ, මහමෝල්ලු අපි ඔහුරගෙන කනවා වගේ ඔය එක එක උපවාස කරන කැහගාන 7-8 දෙනෙක් ඉන්නවා නේද? ඒ උන්දලාගේ ප්‍රශ්නේ ඩෙනිම් අඳින්න දන්නේ නෑ. හරිද? ඒගොල්ලෝ ඩෙනිම් අඳින්න දන්නේ නෑ. පුරුදුම අමුඩ ගෙටිය ගහගෙන වැඩ කරලා. ඒ නිසා ඒගොල්ලන්ට දියුණු වෙන්න බෑ. හරිය? ඒකයි ඒගොල්ලෝ ඉතුරුලා තියෙන. හොඳේ. ඕන් දැන් බලන්නකෝ. දැන් ඔය ඊයේ සුපිරි වාහන වලින් ආපු අපේ ආදරණීය ශ්‍රමික නායකින් කිව්ව කතා නේද? වතුකම් කරුවන්ට ආයේ බඩකට පිරෙන්ට පඩි. හරිද? ඔ මීට පස්සේ පාම් පිටි දිය කරලා රොටි හැම කනවා නෙවෙයි. හරිය? හොඳ ශ්‍රමිකයින් වගේ වතු හාම්පුතුන්ගෙන් 1700ක් අරගෙන දරුවන්ට ටිකක් හොඳට රහට චීස් බටර් එහෙම දීලා නේද? ඊළඟ ශ්‍රමික දිනේට ශ්‍රමිකයෝනේ කම්කරු දිනේ. හරිද? ආන් ඒකට එනකොට අඩුම ගානේ ඇල්ටෝ එකක්වත් අරන් රැලියට එන්න ඕනේ. හොඳේ. ඕ ඒ වගේම ඉතින් අර මේ අපිට වැරදුනා නේද? හැමදාම අපිට වැරදුනා, අපි ආයේ වරද්දන්නේ නැහැ කියන නායකින්ටත් ඉතින් ඒගොල්ලන්වත් එහෙමම ඒගොල්ලන් දෙන දේවලුත් අරගෙන ඒ විදිහට වෙන්න. හොඳේ. දැන් ඉතින් මේ ඊළඟට මේ තේවත්තක් එහෙම අයිති වුණාම BMW එකක් අරගන්න බැරියයි නේද? තේවත්තක් අයිති වුණාම කොහමද මුළු වතුකරේම තේවතු කම්කරුවන්, ඒ කියන්නේ තේවතු ශ්‍රමිකයින් BMW Land Cruiser අරගෙන කම්කරු රැලි වලට එනකොට නේද? කොහම වුණත් ඔය සමහරු ඉන්නවා අප්පා හදන්ට
ඉන්නටම බෑ. ඒ කියන්නේ කූඩැල්ලා මෙට්ටේ තියන්ට බෑ වගේ සෙට් එකක් ඉන්නවාමයි. ඒ අය දැන් අවුරුදු 76ක් පුරාම හදන්න බැරි අය. හරි කොච්චර කිව්වත් අහන්නේ නැහැ. හොඳේ විස්කි දුන්නොත් ඉල්ලන්නෙම කාලේ බෝතල්. බුරියානි දුන්නොත් ඉල්ලන්නෙම 250යි බත් පැකට් එක. හරිද? ආපු බස් එක අමතක වෙලා ලගින්නෙම කානු පල්ලේ. මේ ශ්‍රමිකයින් සහ ස්මාර්ට් වැඩෝ කොච්චර ස්මාර්ට්ද කිව්වොත් කාපු බත් කොලෙත් පාරෙම දාලා යන්නේ එදා ඉඳලා මෙහෙමයි. හොඳේ කොහොම වුණත් ඉතින් එක හොඳකුත් තියෙනවා. ගමේ ඉඳලා ගමේ සෙට් එකත් එක්ක නේද? නොමිලේ බස් එක කොළඹ ඇවිල්ලා අතටත් කීයක් හරි ලැබිලා කන්ටත් බොන්ටත් මොනවා හෝ ලැබෙනවා නම් ඉතින් නේද? ආ තව මොන කෙංගෙඩියද අපිට ඕන කරන්නේ කියලා නේද? ඔන්න ඔහේ ලබන අවුරුද්දෙත් එමු හරිය. ඔව් 20:48 දී අපි හෙලිකොප්ටරයකින් එමු. හොඳේ එහෙම කියලා ටෙලිවැකිය අවසන් කරනවා. පෙට්‍රල් ඩීසල් අඩු කළාට ශ්‍රමික වැටුප් වැඩි කළාට නේද? අපේ හදපිරි මෙව්වා එක පිරිනමමින් එහෙනම් ඉතින් ටෙලිවැකිය අවසන් කරනවා. හොඳේ ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති නිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.